මේක බාධාවක් වෙන්නේ නැහැ. මේක බාධාවක් වෙනවා කියලා පෙන්වන්න හදන අයයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වැරදි කියන අයයි ඔක්කොම කරන්නේ මේ ජනතාවගේ අයිතිය පාගන්න හදන එකක්. දිව්‍ය ලෝකයක් කඩන් වැටුණත් ජනාධිපති වරණය ඔක්තෝබර් 17 වෙනිදා කලින් තියෙනවා. Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. දැයිකදවවත් නම් මේ වෙනකොට මේ මතවේදයක් වත්තරා තියෙන මේ පොලිස්පතිවරයාගේ තාවකාලිකව වැඩ මේ කරන එක අධිකරණ නියෝගයක් මගින් අත්හිටවලා තියෙන එක ඒ මෙතිවන්නේ සම්බන්ධව මේක කොහොමද මෙතිවන්නේට බලපානවා කියලා බැලූ බැල්මට අයිට පේන්න පුළුවනි. නමුත් මැතිවරණයක් කරන වෙලාවේදී පොලිස්පතිවරයාට ලිපි ආමන්ත්‍රණය කරාට ඒකම ඒක යන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ විෂය කියන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට. දැන් එහෙම කෙනෙක් පත් කරලා තියෙනවා. ඒකෙන්ද මේ මූලික වැඩ කටයුතු වලට කිසිම බාධාවක් වන්නේ නැහැ. නමුත් දැනට වෙලා තියෙන්නේ පොලිස්පතිවරයාගේ රාජකාරියත් හිටුවන්නනේ. දැන් ආණ්ඩුව කියනවා වැඩවලීමේ පැත්තීමක් කරන්න බෑ කියලා. නමුත් රාජකාරී ආවරණය කරන්න රාජකාරී ඉටු කරන කෙනෙක් පත් කරගන්න පුළුවනි. ඒ පත් කිරීම පොලිස් කමිෂන් එකට හරි රාජ්‍ය සේවා කමිෂන් එකට හරි එහෙම නැත්තම් යම් කෙනෙක් ඇපීල් කළා ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා හරි අවශ්‍යම නම් රාජකාරී ඉටු කිරීමට පොලිස්පතිවරයාගේ රාජකාරී ඉටු කිරීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරගන්න පුළුවන්. එහෙම නැතත් මහජනාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. බැලු බෙල්මට ගැටලුවක් පේන්නේ STF එක යොදවනවා නම් හමුදාව යොදවනවා නම් ඒ දෙකට. ඒකත් මැතිවරණ කමිෂන් සභාවට පුළුවන් ඍජුවම ලේකම්වරුන් හරහා ඒ කාර්ය කරන්න. ඒකින්ද මේක බාධාවක් වෙන්නේ නැහැ. මේක බාධාවක් වෙනවා කියලා පෙන්වන්න හදන අයයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වැරදි කියන අයයි ඔක්කොම කරන්නේ මේ ජනතාවගේ අයිතිය පාගන්න හදන එකක්. මං හැමදාම කියනවා වගේ දිව්‍ය ලෝකයක් කඩන් වැටුණොත් ජනාධිපති වරණය ඔක්තෝබර් 17 වෙනිදා කලින් තියෙනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ